කොහොමද කට්ටියට දැන් ඔයාලට මේ පේන්නේ මගේ කලින් ප්ලාන්ට් ටැංක් සෙටප් එක. මුලින්ම තිබ්බේ තමයි මේ මේ සෙටප් එක. දැන් තේදී දැක්කොත් නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් බය වෙයි. මම දැන් පෙන්නන්නම් දැන් තියෙන තත්ත්වයේ මගේ ප්ලාන්ට් ටැංකේ විලා තියෙන දේ. දැන් බලන්නකෝ කොහොමද තියෙන්නේ කියලා. ඔන්නෝම තමයි දැන් ප්ලාන්ට් ටැංක් එක තියෙන්නේ. ඔයාලට මතක ඇති මම මේකට පෝතොස් පැලයක් වෙලක් දාලා තිබ්බා ටැංක් එකේ වතුර යට. ඒකත් මං අයින් කළා. මොකද මේ සෙටප් එක හරියන්නේ නැහැ. මේකින මාළු මං කලින් වීඩියෝ එකේ දාලා තිබ්බා. රෝසි බාබ් සෙට් එකක් ඉන්නවා, කාඩිනල් ටෙට්‍රා 5-6 දිනක් ඉන්නවා. මම මේකට අලුත්ෙන් ගෙනාවා බ්ලැක් ගෝස් නයිෆ් ෆිස් කෙනෙක්. ඒකෙත් මං වාට ඔයගලන්ට වීඩියෝ දාලා තියෙනවා බලන්න. මේකෙන් පස්සේ එන වීඩියෝ එක අපි යනවා ටැංක් එකට මාළු ගේන්න, ප්ලාන්ට් මේ ටැංක් එක සෙටප් කරන ප්ලාන්ට් ගේන්න යනවා. මං ඔයගලන්ට පෙන්නන්නම් දැන් කලින් ගෙනාපු අපේ බ්ලැක් ගෝස් නයිෆ්. එයාව පොඩ්ඩක් පෙන්නන්නම් එයාගේ සයිස් එකයි කොහොමද, එයා කෑම කන්නේ කොහොමද කියලා බලමු. කොහොමත් ෆීඩින් වීඩියෝ මම දැම්මද කියලා මට මතක නැහැ. මම පෙන්නන්නම් මේ වීඩියෝ පොඩ්ඩක්. එයාව දැන් පොඩ්ඩක් එයා ලොකුයි. ගේ දින අඟල් 2ක් වගේ නිටි. දැන් අඟල් 4ක් විතර ඉන්නවා. එයා පැලට් කනවා. මම පෙන්නන්නම් එයාව දැන් ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්න අමාරුයි. මොකද මේකේ ලයිට්නි පොඩ්ඩක් අඩුයි. මම පෙන්නන්නම් කොහොමද දැන් එයාගේ සයිස් එක. මේ ඉන්නේ එයා. එයා දැන් අඟල් 4ක් විතර ඉන්නවා. දැන් නම් බය නැහැ. කලින් නම් බයයි, ওই ගලක් අස්සන වෙලාම හිටියේ. දැන් ඉන්නේ ওই විදියට තමයි. ප්ලාන්ට් ටැංක් එකේ හැදුවත් කොහොමද මෙයා මේක තියන්න පුළුවන්? රෝසි බබ් සෙට් එක නම් අයින් කරන්න ඕනේ. ඒගොල්ලන් කොහොමත් මේ ටැංක් කියලා හරියන්නේ නැහැ. ඔය පේනවනේ මේ මරා ගන්නමයි හදන්නේ. මේ බලමු අපි ඊළඟ මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමත් ගේන්නේ මේක සෙටප් කරන විදිය. ප්ලාන්ට් දාලා කොහොමද ලයිට් එකක් දාලා අලුත්ෙන් අය හදන්න ඕනේ. මාළු ටිකුත් දාන්න ඕනේ. ඊළඟ මම මාළු ගේන්න යන වීඩියෝ එකත් දාන්නම්. ඇක්වේරියම් එකට ගිහින් කොහොමද මාළු ගන්නේ, ප්ලාන්ට් ගන්නේ, ඒ සෙට් එක මම දාන්නම් ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද වෙන්නේ කියලා. පොඩි වීඩියෝ එකක් කරන්නේ මේක. ඊළඟ එන වීඩියෝ එක කොහොමද ප්ලාන්ට් ටැංක් සෙටප් එක තමයි කරන්නේ. හරි, අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.